ආයුබෝවන් අද 2022 සැප්තැම්බර් 9 වෙනිදා සිකුරාදා මොකද්ද ඇයි අඬන්නේ දමිතා බේරත්නව රිමාන්ඩ් කරපු නිසා ඒ ජිනීවා රිලා නැටුම මොකද්ද රාජ්‍ය මතවරු 37ක් පත් කරපු එක एक अत्यक हेतु अत्तमाई आपट डॉलर ने खान ने रटमा मैरेन ने बैठी ला दरु अंत मंद पोषने अभी पीली गाना मेरा ते दरु अंगे पोषने पीले में पास्ते अत्येना अबे रटे ये लमा पोषनी ये तत्ते अत्येन आवश्यक अत्येना आवश्यक ये कांसा साके अदलो ते पीली गाना लमा इंगे इसना या बाद यंत्र होने में प्रतिकार में ये तमाई केला कांसा स्पीड हुए आईएमएफ के जात यंत्र मूल्य अरे मुदले नाएगे ना भी खाता कर गरीन नवा है भाई डॉलर मिलियन तो अकवार से तुरंत तुले कांसा अपना इन्हें पुलवान केला प्यारता वा के क्या नीति पर डिपार्टमेंट तो अटा नीति का तुम पर डिपार्टमेंट तो अरे जावर तेरा तामत उतरने न देखिंग न दूम की अपे आज ये महितियों ना मुंह कोट में केला गाना सिसी रजाय कोडी ये इंदला राज्य देशीय अमात्य आईएमएफ जंगी अरगल क्रियान्विते अलुत मतात्वे अपी अनिवार्यं दंगे गेन कथा करन्न ओन हरनी मुंटा अनिवार्यं गंजा हेन एति मुं कियन्ने सिसिर जायकोडीला डायना गमगेला රටම ගංජා හේනක් කරන්න හදන්නේ චි ජංගි අරගලේ අලුත්ම මෙහෙයුම මන්ද පෝෂණය IMF රෝඩ් මැප් එක ඒ රෝඩ් මැප් එක දිගේ ගිහිල්ලා ගංජා ජාවාරම කරගන්න පුළුවන්ද කියලා තමයි සිසිර ජයකොඩිල ඩයනා ගමගේල මේ ට්‍රයි එකක් දාන්නේ නයිස් ට්‍රයි ආ බලට ඩොලර් නැහැ බලා බංකොලොත් බලට කන්න බොන්න නැහැ කෙලවලා තියෙන බලගේ ළමයින්ට මන්ද පෝෂණය අපට රට බහර දීපල්ලා සර්ලයි ගෝටා රනිල් IMF ක්‍රියාන්විතය සර්ලයි පැහැදිලි क्रिस्टल क्लियर हम दाम की नॉनी अनुरु कुमार सेलेंस की दिशा ना एक नुगे गुड़ अमता पैवसु पारी दी प्रजातंत्रवाद इटे पिटिंग जंगी अरगले त्रस्तवादे पाविच करला गोटा रनिल बल हुआ मारुआ करला देंग IMF देशपालन आर्थिक घातक वॉशिंगटन नवदिल्ली कोलंबो केंद्रीय कालू मेहमान रटे बाहर दिन हदन मंदपोषण क्रियान्विते अन्न ए संधा तेरुम गनिल्ला संपूर्ण कथा सकविन मेसे आप पीवर पीवर वालम को ईनिया यहाँ पालने उपरीम वेडगा तू रटट रहे चीन अमेरिकानु इंडियान खालु क्रियान्विते एकाबद्ध मेहुम चाइना वन बेल्ट वन रोड इंडो पैसिफिक මොකද හැමදාම එකම තැටිය තමයි එකම කතාවක් තේරුම් ගනිලා කතාව එකයි ඒ කළු ක්‍රියාන්විතය ඒ කියන්නේ ඊනිය යහපාලන කළු ක්‍රියාන්විතය අවසානයේදී ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා සහ අත්‍යවශ්‍ය වැඩ ටික කරගත්තු නිසා ඇක්සස් සෝෆා MCC මතකනේ අපි එක දිගටම කතා කරනවානේ අවශ්‍ය මූලික වැඩ කටයුතු ටික කරගත්ත නිසා ව්‍යුහාත්මක වෙනස්කම් කර්මෙන් ඉදිරිය බලන්නට සහරාන් ලව්වා පොහට්ටුව පුප්පවල ගෝඨාව පුප්පවනවා ඊනිය යහපාලණයෙන් ගෝඨා පාලනේ අපි ඇති පදමට කතා කරලා තියෙනවා ගෝඨා ප්‍රමුඛ රාජපක්ෂ කල්ලිය චේතනාන්විතව රටේ ඩොලර් සංචිතයේ හිඳවල ආර්ථිකය ඩෝසර් කරලා
එක දිගටම චීන ඇමරිකානු ඉන්දියානු පංගු බේරලා දුන්නා. අපි ඇති පදමට මේ ගැන කතා කරලා තියෙන්නේ. ඊළඟට කට්ටියම කියන්න ගත්තා දැන් රටට කෙලවෙලා තියෙන්නේ ඩොලර් සංචිත හිඳිලා. හිඳිලානේ ඇත්ත කියන්නේ. බංකොලොත් රට. ආ කියන්න ලැජ්ජද? මොකද පැකිලෙන්නේ කියන්න. ඒ වගේ පාර්ලිමේන්තුවේ රිලා නැටුම් නටලා කට්ටියම කිව්වා අපි දැන් නොපමාව. IMF යමු. ලැජ්ජද යන්න? ඔය උද්දච්චකම නවත්තලා IMF යන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෑ ගහන්න පටන් ගත්තා. අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායකත් නිකන් කටේ තොලේ නොගෑවෙන්න වගේ කිව්වා. IMF යනවා නම් ඉතින් යන්න. ඒ වුණාට ඉතින් අපි යන්නේ නැහැ නේ. අපි කියන්නේ නැහැ ඉතින් IMF යනවද නැද්ද කියලා. අන්න ඒ වගේ කතා කියලා දැම්මා. මුළු පාර්ලිමේන්තුම එකතු වෙලා පාත් ෆයින්ඩර් අතකනේ වොෂින්ටන් කොළුව ඉන්දු පැසිෆික් ඒජන්ට් චීන තරව කරුවා මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් ෆවුන්ඩේෂන් රෝඩ් මැප් එකට අනුව රට IMF කළු ක්‍රියාන්විතයට වොෂින්ටන් කේන්ද්‍රීය වොෂින්ටන් නවදිල්ලි කොළඹ කේන්ද්‍රීය ඉන්දු පැසිෆික් ක්‍රියාන්විතයට බහර දෙන්න ලකලෑස්ති කෙරුවා. ඉතාම සරල කතාවක්. ඩොලර් සංචිතය හිඳවල ආර්ථිකය ඝාතනය කරවල ඉඳා කියලා රට බහර දෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ගෝඨා රනිල් ජංගි බල හුවමාරු සිද්ධ වුණේ අන්න ඒ සඳහා තමයි. අවශ්‍ය පසුබිම සකස් කරන්න ගෝඨා පාලනේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාමාන්‍ය තත්ත්වයන් තුළ පවතින මොහොතේ මේ වැඩේ කරන්න බැරි නිසා තමයි අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායකලව කුමා ගුණරත්නම් ලව සහ තවත් හැච්චිපච්ච දම්වල ජංගි අරගලය කරවල දමිතා අබේරත්නල දසදහස් ගණනින් බස්සවල ශ්‍රී ලංකේ රාජ්‍යයට කෙලවන ඊළඟ පියවර තිබේ. අපි එකදගෙන කතා කරනවානේ චාපවන් ජියෝපොලිටික්ස් ගෝටා ගෝ හෝම් වැඩසටහන් සියයකට එහා ප්‍රමාණයක් අධ්‍යයනය කරපල්ලා. ඇඟෙන් බඩෙන් පස්ස පැත්තේ මේ සංවාදය කරන්න බෑ. දැනුමත් අවශ්‍යයි. හරිනේ. ඒ හරහා ජංගි අරගලය පුප්පවන හැටි අපි දැන් ඇති පවනට කතා කරලා තින්නේ. ජංගි අරගලය යනු ගෝටා රනිල් අනුර කුමාර සෙලෙන්ස්කි යෝජනා කරන වියරු බල හුවමාරුව සඳහාමයි. නතින් නෙල්ස් වෙන කිසිවක් නැත. ගෝඨා රනිල් පාත්ෆයින්ඩ රෝඩ් මැප් එකට අනුව බල හුවමාරුව කරගන්නෝ IMF සමග නිල වශයෙන් වැඩ ආරම්භනවා. එච්චරයි. ඉතාම සරල පැහැදිලි ක්‍රියාන්විතයක්. IMF සහයට මුලින්ම බහින්නේ නිව්යෝක් කේන්ද්‍රීය ෆිච් රේටින්ග්ස්. ඔබ කල්පනා කරන්න වොෂින්ටන් කේන්ද්‍රීය IMF කළු ක්‍රියාන්විතයට අනිත් පැත්තේ තියෙන ඇමරිකානු බල කේන්ද්‍රය නිව්යෝක් කේන්ද්‍රීය ෆිච් රේටින්ග්ස් ගේමට දානවා. දාලමකෝ කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් බව සමීක්ෂණයකින් හෙළිවේ. කැපිටල් මහරාජාගේ එපා කැපිටල් මහරාජාගේ නිවුස් ෆස්ට් එක දිගටම ෆිච් රේටිංස් ප්‍රවෘත්ති මාකට් කරන්න පටන් ගත්තා. සුභාෂ්කරන් අලිරාජාගේ ස්වර්ණවාහිනිය ලයිකා මොබයිල් දෙමළ ඩයස්පෝරාවේ මාධ්‍ය ඒකකයේ ඒ විදිහමයි. අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහබැංකුව කඩපු කළු කතාවට සම්බන්ධ සියත ඒ විදිහමයි. වියරු වැටිලා කියන්න පටන් ගත්තා. එදාවේල ට්‍රැවල්ස් දෙරණ හිරු ඒත් ඒ විදිහ ෆිච් රේටිංස් ලබ්බ තමයි. රටේ ආර්ථිකය බංකොලොත් බව සමීක්ෂණයකින් හෙළිදී. අනම්මනං බොරු සමීක්ෂණ වාර්තා අපේ මාධ්‍ය කාර්යෝ කරේ තියාගෙන රටට කෙලවන මාධ්‍ය කළු ක්‍රියාන්විතයේ දන හෝ නොදන දන සහ නොදන සහ විවිධ හේතු මත එක දිගටම කරගෙන ගියා. මිනිස්සු පිස්සු වැටුණා. ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ගේමට වහිනවා. World Food Program WFP ශ්‍රී ලංකාවේ මිලියන 6.3කට කන්න නැහැ. රට ආමතේ හැම එකම මියයන් හදන්නේ, මැරිලා වැටෙන්න හදන්නේ. WFP කාර්යෝ නිවේදනය කරන්න ගන්නවා. අපේ මාධ්‍ය කෙකරගා වාර්තා කරනවා. ඒත් එක්කම අන්න ඊළඟට බහිනවා UNICEF. UNICEF යලි නිව්යෝක් කළු මෙහෙයුමක්. අමරික එක්සත් ජනපදයේ වෙන්නේ. උන් කියනවා ඒ කියන්නේ යුනිසෙෆ් කාර්යෝ උන් කිව්වට ප්‍රධාන තරවුකාරයෙක් දාලා තියෙන වැඩේට කළු හාදේ ශ්‍රී ලංකාවට ගැලපෙන විදිහට දකුණු ආසියානු කලාපී අධ්‍යක්ෂවරයා
जोज लार्या मंदपोषण लोकलैस्तुव खदमिंग श्रीलंकाव हायवेन स्थाने स्थानगत करनो लमाइंट मंदपोषण अम्मल तातला बियन फलित वेन इन इन तंगलव इन इन तंग वलम गलगहिल बलागन बिरान तट्टु वेन लमाइंट मंदपोषण एक दकुनु सुडाने देक जिबुटिय तुन इंडियाव इंडियावत पटलवन हतर येमने पहा सुडाने हय श्रीलंकाव इंडियाव दिवनु दिवनु किवट यदा इंदलम अतरलदापू मंदपोषण पिरीच अपराध तो बवट पत्ला कलाप पिटिम वटकरगन तीन राज्य किसी तर्क आखना श्रीलंका वे मंदपोषण तीनवाद ओउ व्यहकी इवगेम अपे विविध सौख्य प्रश्न तीनवाद ओउ व्यहकी पिलिका दक्वाये वर्धने विला तीनवाद ओउ व्यहकी जातीयम आहार सुरक्षितता पिलिबंद प्रश्न तीनवाद ओउ व्यहकी है भाई ये कथा वे मे कथा वे देखा मे बिना कथा अंतर या मे खालू मे हो माँ कपियो बाय करन इधर एक अगेन खालू मा खालू क्रियान में देख मतलब क्या करना आईएमएफ जंगी अरगले मंद पोषण है अपे वैद्य वरु एकादिन ना वेने वेने में सह काली गई ला आईएमएफ मंद पोषण मे हो मटे सहाय लबा दिन है टी मेदास सुलो बड़े जनमाद्य हो से पेन हर ये टी कथा अब पहुँगी जंगी अरगल समय दी धनुते मतलब बट तीव्र समय दी ओबट मतक एक दिगट मे जनमाधिकार पेनाट पटांगा आगमन विगमन दिपार्थमेंत अरा इक दिगट पोलिंग मेरटे तारुण्य रट दाल अदील वरद परयांगिंग परट्यंगिंग हाँ दंगील वरद हेमदाम पिटरटे अनवा यनवा एनवा पे हेवै मे जंगी अरगले मेदे रटट केलवेला इवरवेला तीन एनीसा यनवा कीला इडम को रट हिस्कर हेदी एम बहुत मंदपोषण पीलिबंद कथाकर विविध विशेषज्ञ वैद्यवर लमा विशेषज्ञ वैद्यवर वैद्यवर वेणम खाली गेल संविधान विधियट एलिट वॉइस कार्ड देना छी मेचर कल मनोदन ने हदीसीएम निंदे नेगेटिव आईएमएफ हंड्रेड टाके गहन कोट सेप्टेंबर हाईवेदा ऋग्वे आर्य लमा रोहले विशेषज्ञ वैद्य दीपाल पेरेरा पहुगे काले इक दिगट मंदपोषण हदीच लमाई रोहलट आपू हटी हेडू कांदुरी हे भाई मे विशेषज्ञ वैद्यवरया नरक कैन बै ओहू इतम सरलव मे मंदपोषण पिट दकीन हटी एन दरुआन गुडगा हटी गमे मट्टमे कील देनो अपे गमे तीन देवा खनकुट मुन मंदपोषण सूपर मार्केट गुडगा तीन वस विस पिरीच पेटिकल टिंकल कैम दतुर मुरुंग कोल डोलरोन दपट गा निका कल्पना कर लाला वेटे मुरुंग डोलरोन कोस दिल मनोक मुन दपट ने प्रश्न तीन प्रश्न अनिवार्य तीन डोलर संचित हिंदवला रटे आर्थिक घातने करपू मे महापर्य पराट्यो रटपुरा दवंत पीडना के लिए तीन तमाइ इंधन प्रश्न गैस प्रश्न एनिसा म भांड प्रवाहने तिबिन प्रश्न दैंग आईएमएफ बहला बदुपीट बदुद्गहला इवगेम डॉलर प्रश्न निशा आनयन अपनायन विलंदाम हिरवेला बडुमिल वेडिवेनवा तमाय अत्त हेबै अपि मंदपोषणे हेदिला वेटेन्न ओन रटक्द नै अबैटेक विसिकेरुवोत अब पलेयक हेदिन रटक वासनावंत रटक मे दवस वेनकोट अमेरिका सज्जारपदे महा लोकु पारादीस कैलिफोर्निया प्रांते इन्न हिटिन्न बै पिच्चेनवा उष्णत्वे इहल गीला वतुर होहवे अंडनवा अपे रटे एहेमद कोच्चर पैव्वत अपि मेरिले वटिन तरमटम पिच्चेन्ने नै वासनावंत रटक अपे रट अपे आदरणीय अम्मा मी गमी नत्तं अल्लपु गमट गीला वतुर टिकक बोन्न पुलुवन कैलिफोर्निया वेहेमद ओब हितन्ने मेच्चर वासनावंत रटक अपि मंदपोषणे मेरेन्न ओनद नै अभी वेम बटन बे डॉलर संचित हिंदी लगिया अभी पवती न इंधन बिंदुअक नपी नोमरी जीवत् अपटेम इतिहास अभी इतिहास मततमाय अपे अक्मुल आगन में जातीय गुडनगन दवंत वेडपील वाल योजना कर वेड अभी इन ओब अनिवार्यन्म ये मत हिटगत युतमय एक परयंट पराट्यंट दत्त नियम नियम अपे रटट खिलोगन अभी सुदान न मदगति आगा दंग ये ऋच्वे लमारोहले कथांधरे अभी यहाँ मे विशेषज्ञ वैद्यवर गे दीपाल पेरेरा गे मेहमे मंदपोषण सत्व ई एम एफ हरह
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර දඩපිළිවෙල හරහා අපට කියන තුරු දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා නම් ජනමාධ්‍ය තුල ඒ ගැන හඬක් නැගුවේ නැති මොකෝ? එක්ක ඔබ කියලා ජනමාධ්‍ය වාර්තා කිරුවේ නැද්ද? සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කිරුවද? අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා කරන්න ඕන වැඩේ කරාද? අපි අහන්නේ ડોક્ટર දීපාල් පෙරේරාගේ. මොනවද මේ කරන්නේ? ඇත්ත තත්වයක් තියෙනවා. ඒ මාකට් කරනවා නේද අපි අහනවා. අතතත්වයට මුහුණ දෙන්න හරිම සරල ක්‍රියාමාර්ගයක් අපට ගන්න තියෙනවා. අපි ගැන කතා කරන එක දිගටම. චාපාෆෝ ඕගනික් ඇග්‍රිකල්චර්. මේ රටේ දේශීය කෘෂි කර්මාන්තය හෙල්ල ගොවිතැන. පාරම්පරික ගොවිතැන. ගොඩ නගන හැටි අපි එක දිගටම කතා කරමින් ඉන්නේ. ඒ ඉතාම සරල වැඩක්. අපි රසායනික යෝධයන්ට අහු වෙලා දේශපාලන පඟර නැට්ට පස්සේ ගිහින් පඟර නැට්ටියන්ට වාල් වෙලා කෙලෝගෙන ඉන්නේ. අපි කොරටු හදපු රටක්. ගමෙන් ගමට එළවලු වවපු රටක්. මතක තියාගන්න. අපේම එළදෙනුන්ගෙන් කිරි දුවාගෙන බීපු රටක්. අපට අවශ්‍ය හැම දෙයක් මේ රටේ තියෙනවා. ගෙන්න ගන්න අවශ්‍ය වෙන දේවල් ඉතාම සීමිතයි. ඒවා ගෙන්වා ගැනීම සහ අදාළ තාක්ෂණික තත්ත්වයන් ලෝකේ පුරා තිබෙන නිසා ඒවා ආනයනය කර ගැනීම වෙනම කතන්දරයක්. අපි නූතන තාක්ෂණය ගෙන්වා ගන්න ඕන. හැබැයි අපේ ගමේ ගස් ලැබු ගහ විනාශ කරලා ඒ රටකින් ගස් ලැබු ගෙන්වා ගන්න ඕනද? ජාන වෙනස් කරපු ඉතාම සරල ප්‍රශ්නයක්. අපි ඇපල් මේ ඇපල් නෙමෙයි බට් ඇපල් පරිගණක තාක්ෂණය පාවිච්චි කරනවා. ජංගම දුරකථන ඇපල් නිෂ්පාදනයේ හොඳ එකක් අපි පාවිච්චි කරනවා. හැබැයි ඇපල් කන්නේ නැහැ. මම නම් පුද්ගලිකව ඇපල් කන්නේ නැහැ. ඔබත් කන්න එපා. වස විස වස විෂ පිරුණු පළතුරක් ඇපල්. අපි අපේ අඹ කනවා, අපේ ගහේ, අපේ පැපොල් කනවා, උන්ගේ ඇපල් පාවිච්චි කරනවා. සරලයි. බොහොම සරල න්‍යායක් ඔබට යෝජනා කරන්න. එතකොට තවත් උදාහරණයක් ඔබට දෙන්නම්. අසන්න උදාහරණයක්. ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දකුණු ආසියානු කලාපීය සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කරමින් ජනමාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවණී ලියනගේ, ඇය නියෝජනය කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඇය කියනවා දරුවන් අතර සහ විශේෂයෙන්ම පාසල් ළමුන් අතර, ලදරුවන් අතර විටමින් ඩී ඌනතාවක් ඇති වෙලා තියෙනවා. මෙච්චර හිරු රශ්මිය වැටෙන රටේ හිරු රශ්මිය තුල අධෝ රක්ත කිරණ තියෙනවද කියන ප්‍රශ්නේ වෙනම තියෙනවා. අපි ඕසෝන් බියනේ විශාල සිදුරක් හැදුවනේ, ඒ කතාව වෙනම. හැබැයි ඊළඟට අපිට විටමින් ඌනතාව නැති කරගන්න ඉතාම පහසු ක්‍රම අපේ ගමේ තියෙනවා. ගමේම එළවලු පළතුරු වලින් අපිට මේ ප්‍රශ්නේ සඳ ගන්න පුළුවන්. ඒ තියේදී ඇයි මේ විශේෂඥ වෛද්‍යවරිය ආසියානු කලාපීය සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කරමින් ඊයේම මේ IMF බන්ධ පෝෂණ ක්‍රියාන්විතයේ මැද්ද මේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඔබට මතකයි ගෝඨා හරහා රට ඉවරම කරන්න ක්‍රියාත්මක කරවපු ඕගනික් රිලා නැටුම් මැද්දෙත් මේ වගේ විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරියෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සෑහෙන ප්‍රමාණයක් එළියට බහලා කෙකර ගෑව ජනමාධ්‍ය ඉදිරි. අරක එහෙමයි මේක මෙහෙමයි යටින් දානවනේ ආචාර්ය අහවලා. වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය. ඒතර මිනිස්සු ඇත්තද කියලා අහන් ඉන්නවනේ. ඒ ක්‍රමයට මම මාකට් වෙනවා. මේ වෛද්‍යවරු ගැන අපි දන්නේ නැහැ. මේ වෛද්‍යවරු හොඳ වෛද්‍යවරයක් වෙන්නේ නැති. විටමින් ඌනතාවත් ඇති. හැබැයි මේ යන්නේ වෙනම ගරිල්ලා මාකටිං වැඩක්. මතක තියාගන්න මේ මොහොතේ. අපි උත්තර හොයාගන්න ඕන ප්‍රශ්නේ දන්න නිසා. ප්‍රශ්නේ පැහැදිලි, උත්තරෙත් පැහැදිලි. අපි මේ වෙන රල්ලකට අහුවිලා ගහගෙන යනවා මේ මොහොතේ. මතක තියාගන්න. ජංගි අරගලේ ඊළඟ දිග්ගුව. IMF මන්ද පෝෂණ ක්‍රියාන්විතේ. ওই විදිහට විවිධ විශේෂඥ වෛද්‍යවරු එක දිගටම IMF ලයින් එක දිගේ දැන හෝ නොදැන, දැන සහ නොදැන ගරිල්ලා මාකටිං කරන වෙලාවක තමයි අපි මේ මාතෘකාව අතර ගන්නේ. සමහර පාසල් තෝරගෙන නොවිදිමත් විමර්ශන කර කර වාර්තා හද හදා මේ මන්ද පෝෂණ කතන්දරේ විටමින් ඌනතාව, විටමින් D ඇතුළු දත්ත තොරතුරු එක්රස් කරනවා කියලත් ආරංචි තියෙනවා. කලාප කාර්යාල අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ තවත් 91ක පාවිච්චි කරලා මේ වැඩේ කරනවා කියලා ආරංචි තියෙනවා. රාජ්‍ය නෝන කළු බලල් හමුදා මේ සඳහා පාවිච්චි කරනවා කියලත් ආරංචි තියෙනවා. වහම හොයන්න ගුරුවරුන්ට කියන්නේ. ගුරු විදුහල්පති රිලා නටුම් නවත්තලා වහම බලහල්ලා අපේ රටට කෙලවන්න හදන්නේ. නැති ප්‍රශ්නයක් ඇති කරලා උත්තරයක් දෙන්න හදන්නේ. මාර කෙලියක්. ජංගි අරගලේ මන්ද පෝෂණය ගැන කතා කරනකොටම අපි කතා කරනවා ලෝකෙ පුරාම මේ දත්ත සමීක්ෂණ පිළිබඳ කළු ක්‍රියාන්විතයක් ක්‍රියාවට නැංවෙන බව ඉතාම පැහැදිලි. දැන් මේ අවලස්සන ඇමරිකානුවා කියන කතන්දරය අපි ගෙනාවනේ. අපි ගෙනාවේ උදේගම්මන්පිල නිසා. උදේගම්මන්පිල දන්නේ නැතුව වරද්දලා
පිටපොට යවල කතාව කියනකොට අපි හරි කතාව කිව්වා. අවලස්සන ඇමරිකානුවා කියන්නේ ආසියාවට බැහැලා ආසියානු සංස්කෘතියත් එක්ක ආසියාවම කොල්ල කන්න පුළුවන් ඇමරිකානුවෙකුට. ඔහු කැතයි. විස්කි බිබි ටයි කෝට් අඳගෙන ඉඳගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මජන් ගාගෙන මඩ ගාගෙන පාරවල් දිගේ කර්මාන්ත ශාලා අසේ වැඩබිම්වල වැඩ කරන ඇමරිකානුවෙක්. ඒ ඇමරිකානුව තමයි ඇමරිකාව ඉල්ලන්නේ. අවලස්සන ඇමරිකානුවට තමයි ලෝකෙ කොල්ල කන්න පුළුවන්. ඒ වගේ ඇමරිකානුව අපේ රට තුල ඉන්න අවලස්සන ඇමරිකානුව. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ඊට උඩින් නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලුම දෙනා අවලස්සන ඇමරිකානුව. උදේගම්මන්පිල් අවලස්සන ඕස්ට්‍රේලියානුවෙක්. කුමා ගුණරත්න අවලස්සන ඕස්ට්‍රේලියානුවෙක්. අනුර කුමාර් සෙලෙන්සි දිසානායක අවලස්සන අයර්ලන්ත පුතිකුගේ තාත්තා කෙනෙක්. ලාල්කාන්ත අවලස්සන එංගලන්ත දුවෙකුගේ තාත්තා කෙනෙක්. පවුල් පිටින් එහෙ සිහින දකින්න. ඒ අනුව මේ ලෝකේ පුරාම විසිර සිටින අවලස්සන මිනිස්සු එකතු වෙලා වෙන රටවල් විනාශ කරන්න ගොදුරු බිම්බවට පත් කරගත රටවල් වලට බොරු වාර්තා හදනවා. දත්ත පටලවනවා. ඒ දත්ත පටලවිලි හරහා තමයි මේ ඝාතක ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්නේ. ඒ ගැන තිබෙන හොඳම සාක්ෂිය තමයි ජෝන් පර්කින්ස්ගේ මේ අලුත් පොත The New Confessions of an Economic Hitman. කොහොමද දත්ත තොරතුරු විවිධ ආර්ථික ඒජන්සි සඳහා නිර්මාණය කරන රටවල් ඉවර කරන්න සමීක්ෂණ වාර්තා නිර්මාණය කරන්නේ. මේ මුල් කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කෙරුවා ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය. ජෝන් පර්කින්ස්ගේ මුල් පොත සේපාල විජේසේකර තමයි පරිවර්තනය කරන්නේ. හොඳ කෘතියක්. මේ කෘතියත් අරගෙන බලන්න. මේ කෘතියත් හොයාගෙන බලන්න. මේ කෘතිය හරහා ඉතාම විධිමත් විදිහට කොහොමද ගොදුරු බිම්බවට පත් කරගත රටවල් වලට බොරු සමීක්ෂණ වාර්තා හදන්නේ පරේෂණ වාර්තා හදන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ මොහොතේ IMF මන්දපෝෂණ ක්‍රියාන්විතයේ අන්න ඒ වගේ. මේ තමයි නියම කතාව. ලෝකේ පුරාම කොහොමද ඉන්ධන මාෆියාව විසින් ඛනිජ තෙල් ලෝකේ විසින් ගොදුරු බිම් නිර්මාණය කරන්නේ බොරු දත්ත වාර්තා හරහා සමීක්ෂණ ගවේෂණ මාදිලි පාවිච්චි කරන්නේ. ද ක්වෙස්ට් මේකනත් අපි එක දිගටම කතා කරනවා. ඒ අනුව මේ මොහොතේ මේ රටට එරෙහිව මන්දපෝෂණ වාර්තා නිර්මාණය කරන විටමින් ඌනතා පිළිබඳ වාර්තා නිර්මාණය කරන සියලු පඟර නැට්ට පඟර නැට්ටි වැඩ කරන්නේ IMF ක්‍රියාන්විතය සඳහා. IMF ක්‍රියාන්විතය ඉගෙන ඔබ සලකිල්ලෙන් බලාගෙන ඉන්න ඕනේ. රාජ්‍ය බිඳලා රට ගොදුරු කරගන්න හදන්නේ. තොපට බෑ. තොපට කන නැහැ. තොපට මන්ද පෝෂණය තොපේ දරු ඉවර වෙන්න හදන්නේ. මෙන්න තියෙනවා IMF කොන්දේසි. ආ ගනිල්ල අපි තොපේ රට හදලා දෙන්නම්. එච්චරයි. රට කොල්ල කනවා. තම සරල ක්‍රියාන්විතයක් මතක තියාගන්න. දැන් කොහොමද මේ தත්ත්වය අපි වටහා ගන්නෙ? තිත්ත ඇත්ත අතරින් කොහොමද යථාර්ථය වටහා ගන්නෙ? ඊටම සරලයි. අපි මෙහෙම බලමු. අපේ රටේ ආහාර හිඟයක් සහ මන්ද පෝෂණ තත්වයක් තියෙනවද? යම් සමාජ ප්‍රතිශතයක් තුල ඔව්. අනිවාර්යෙන්ම ඔව්. එහි යම් වර්ධනීය තත්වයක් දැන් රට තුල තියෙනවද? සාපේක්ෂව ඔව්. අනිවාර්යෙන්ම ඔව්. කොවිඩ් වසංගතය සහ රටේ ආර්ථික පීඩණය නිසා මහා පරිව පරට්ටියකට එකතු වෙලා දූෂණ වංචා අක්‍රමිකතා සහ නාස්ති හරහා රාජ්‍ය පාලනයේ බිඳවට්ටල මේ තත්ත්වය ඇති කිරුවද? ඔව් 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 ඔව්. අපි ඒ ගැන ගෙතේම කතා කරමු. ඒ වුණාට මේ විදිහේ අසාමාන්‍ය හදිසි මන්දපෝෂණ තත්වයක් මේ රට තුල මතුවෙලා නැහැ. ඔබට පැහැදිලිව කියනවා එක දිගටම දශක කීපයක් තිස්සේ වර්ධනය වෙමින් එන අඩු වැඩි වශයෙන් වෙනස් වෙමින් චලනය වෙමින් තිබෙන ශරීර සෞඛ්‍ය තත්ත්වයක් රට තුල තිබෙනවා. එච්චරයි. ඉතාම සරලයි. පාර්ලිමේන්තුවේදී දින දෙක කලින් මන්දපෝෂණ ගැන වාද විවාද පැවැත්වෙනවා. අහගෙන ලැජ්ජයි. කොහොමද මිටි ළමයි ඉපදෙන්නේ කියලා මුන් කතා කරනවා. මිටි ළමයි අපේ රටේ විතර දින්නේ. ගෝපාල් බාග්ලි මන්දපෝෂණ හැදිලා වෙන්නේ නැති වෙනා. අපේ රටේ දේහ ලක්ෂණ පිළිබඳව උස මිටි ස්වභාවයේ ශරීරයේ හැඩ පිළිබඳව අංග ලක්ෂණ පිළිබඳව අපට යලිතතාව කල්පනා කරන්න සිද්ධ වෙනවා. අපි ඊටාම සස්ත්‍රීක జాතියක් විදිහට දැවැන්තිව නිර්මාණය කරපු රටක්. දස මහා යෝධිය මේ රටේ හිටියම තමයි. දස මහා යෝධිය කියන්නේ මේ අහස උසට උස මිනිස්සු නෙවෙයි, ඊටාම ශක්තිමත් හෙලෙව්. දසමහා යෝධයෝ ඇතුළු හෙදා හෙලෙව් තමයි අපේ වැව් බැන්දේ. ඔබ හිතන්නකෝ මේ වැව් එක හැප්පිච්ච මිනිස්සු අපි වගේ පංගර නැට්ට වෙන්න බෑනේ.
අපි වගේ පංගර නැට්ටන්ට පුළුවන් ද කලාවේ වහදන්න තිසාවේ වහදන්න සොර බොර හදන්න බෑ අර මහා බැමි බැන්දේ දවැන්තිය ඒ දවැන්ත ඉතිහාසය තුල දවැන්ත මිනිස්සේ කීටියා ඔව් අද අපි මිටි වෙලා පුංචි වෙලා පොඩි ළමයින්ටත් ලෙඩ දියවැඩිය වැහැදිලා කෙස් යනවා දශක ගණනාවක ඛේදවාචකයක ප්‍රතිඵලමි හදිසියෙම IMF එක මේ කියන කතාව නෙවෙයි මේ හදිසි ක්‍රියාන්විතයක් රට කොල්ලකන් මතක තියාගන්න උන්ගේ ආර්ථික ඝාතක කොන්දේසි වලට අපි එකඟ කරගන්න අපි බය කරනවා අහු වෙන්න එපා ළමයි එන්නේ මිටි වෙනවලු ඇත්ත තමයි හැබැයි උත්තරයේ තියෙන IMF එක ළඟ නෙමෙයි මතක තියාගන්න උන්ගේ පාමුල මොන ලබ්බක්වත් නැහැ දැන් අපි මිටි වෙලා හරි ඉන්නවනේ උන් කියන කොන්දේසි බහර ගත්තොත් අපි ඉවරම වෙනවා මිටි එකක් නැති වෙලා යනවා එච්චරයි සරලයි අපි ජාතියක් විදිහට මේ අනතුරට මුහුණ දෙන ආකාරය මුහුණ දිය යුතු ආකාරය අපි එක දිගටම කතා කරමින් ඉන්නේ IMF ටකේ ගහනකොට බෙරේ ගහනකොට නිින්දෙන් නැගිටලා එක එක කියන ගොන් කතාවලට අහු වෙන්න එපා ශ්‍රී ලංකේ ජාතිය යලි ගොඩනගන්න ඉතාමත්ම සරල වැඩපිළිවෙලක් අපිට යෝජනා කරන්න තියෙනවා අපි යෝජනා කරමින් ඉන්නවා යලි ඔබට මතක් කරන්න දූෂණ වංචා අක්‍රමිකතා අවම කරගෙන නාස්තිය අවම කරගෙන රාජ්‍ය පාලනේ රට ජාතිය වෙනුවෙන් මෙහෙවනවා ඒ සඳහා අවශ්‍ය සියලු අනපනත් මූලික නීති පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ප්‍රක්ෂක්‍රමයක් අපට තියෙනවා නැත්නම් අපි ඔළුව විතර අපි පරය පරක්ටි වෙච්චර අපි වෙනස් වෙන්න ඕනේ ජාතිය ගොඩනගන්න ඕනේ දිගු කාලීන යෝජනාවක් එහෙම වෙච්ච සැනින් රට ගොඩනගෙන පටන් ගන්නවා ශක්තිමත් රාජ්‍යයක් ශ්‍රී ලංකාව කියයි ඊළඟට දේශීය ආර්ථිකය ගොඩනගන්න ඕනේ සුළු මධ්‍ය මහ පරිමාණ දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය කරන්න ඕන අපට චීනුන්ට ඉන්දියානුවන්ට ඇමරිකානුවන්ට යටත් වෙලා මේ ආර්ථිකය ඝාතනය කරගන්න බෑ IMF ආර්ථික ඝාතක පාර දිගේ යන්න බෑ අපට අනන්නේ ආර්ථිකය ගොඩනගා ගන්න ඕන කෘෂිකර්මාන්තේ ඒ අතර අංක 1 අපේ කොඳු නාරටි වස විස නැති මහා කර්මාන්තයක් බවට පත් කරගන්න ඕන හෙළ ගොවිතැන පාරම්පරික ගොවිතැන සමග නූතන තාක්ෂණය මුහු කරගෙන අපේම අපටම අනන්නේ ගොවි බීමක් අපි නිර්මාණය කරගන්න ඕන හෙළ වෙදකමත් පාර්ලිමේන්තුව දන්නේ නැති වුණාට අපට ඒ සඳහා ඉතාමත්ම ඉහළ මට්ටමේ යොදා ගන්න පුළුවන් පාර්ලිමේන්තුව දන්නේ ගංජා වවණිය ගැන කතා කරන්න විතරයි මේ පරය පරට්ටි ආයුර්වේදයට මුවා වෙලා නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ රාජ්‍ය සේවාවන් හරහා ජාතියට නියත වටිනාකමක් ලබා දෙන්න ඕන මතකනේ කන්නංගර න්‍යාය ඒව ලාස්ටිං වැලියු ෆෝ ද නේෂන් CWW කන්නංගර නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අදට එදාටත් වඩා වලංගු හෙටට ඊටත් වඩා වලංගු ඉතම සරල ජාති ගොඩනගන විදිය රට තුල සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරන්න ඕන දැන් අපි ඉන්දියාවේ කසික් කබල් ටෙලි නාට්‍ය වලට හඬ කව කව ඉන්නවනේ අපට ටෙලි නාට්‍ය සම්ප්‍රදායක් තිබුණේ නැද්ද 80 90 දශක වෙනකොට අපි පීක් ලෙවල් එකට ආවා 70 දශකයේ අන්තිම හරියට උන්නම් ගන්න පුළුවන් ඊට සූදානම් වුණු ආකාරය සංස්කෘතික පසුබිම TVN නත් කලි ඊළඟට අපි වේදිකා නාට්‍ය දවැන්ත කලාපයක් නිර්මාණය කිරුවේ නැද්ද සිනමාව මොනවද අපි නොකලේ වීදි නාට්‍ය අපි දැන් අද කොහෙද ඉන්නේ සංස්කෘතික ප්‍රබෝධයක් රට තුල ඇති වෙන්න ඕන පොතපත ලියවෙන්න ඕන ගීත නිර්මාණය වෙන්න ඕන අපේම සංගීත ආරකට අපි සංගීත ලෝකයක් ගොඩනගලා තියෙන්නේ සංගීත ලෝකයේ යලි පුබුදවන්න ඕන මිනිසුන්ගේ හිතට කතා කරන්න ඕන සංගීතය තමයි හොඳම මෙවලම සංස්කෘතික වටිනාකම් හර පද්ධති මත ගොඩනැගුණු හෙළයක් අපට තිබුණා ජන සංගීතය කල්පනා කරලා බලන්න අපේ ගොවිබිම් සමග බැඳුණු ජන සංගීතය ජාතිකත්වයේ පිළිබඳ ඊට වඩා උදාහරණ ඕනද මේ හෙළය තුල අපට මොකෙක්ගින්වත් මොකක්වත් ආනයනය කරගන්න ඕනේ නැහැ සංකල්පී වශයෙන් මතක තියාගන්න මේ සියලු සංකල්ප මේ පොළවේ තියෙනවා අපි හෙළේ අක්මුල් හොයාගන්න ඕනේ ඊළඟට ස්වභාව ධර්මයේ සමග පෑහෙන විධිමත් සංවර්ධනයක් කරා රට මෙහෙවන්න ඕන මොනවද අපිට කරන්න බැරි අවශ්‍ය සම්පත් තියෙන අවස්ථා තියෙනවා මිනිස්සු ඉන්නවා දැනුම තියෙනවා නැත්තේ ජාතිකත්වය අපිට අපේ කමක් නැහැ අපි පරය පරට්ටිය කාලකන්ණි මොකක් කරි ඔතල විකුණන්න පුරුදු වෙලා එදා වෙල ට්‍රැවල් රටටම ගරහනවා ජාතික ගීයට අපහාස කරනවා ජාතික කොඩිය විනාශ කරන්න කල්පනා කරනවා දැන් එංගලන්තයේ මහරජින ලෙඩ වෙලානේ ජනාධිපති රනිල් වික්‍රමසිංහත් තමගේ කනගාටුව ප්‍රකාශ කරනවා සමාජ මාධ්‍ය තුලත් ඒ ගැන කතා කරනවා ජනමාධ්‍යත් ඒ ප්‍රවෘත්ති වාර්තා කරනවා එංගලන්තයේ රජිනට ආවඩනවා වඳිනවා අපේ රජවරුන්ට අපහාස කරනවා චින්තන ධර්මදාස දුටුගැමු රජුරෝ කොචොක් කර කර ෆන් ගන්නවා ජංගියේ ගලවල පොලිස් වැටේ දාලා එංගලන්තයේ ඇතුළු පරදේශවලට තමන්ගේ ජීවිතෙන් පූජා කරනවා පරය පරට්ටි නෙවෙයිද අපි අපේ රාජ්‍යත්වයට ගරහලා වෙන රාජ්‍යත්වයක් කරේ තියාගෙන ඉන්න අන්න අපේ
පරගතිය. ඒ පරගතියෙන් මිදුනොත් අපට ජාතියක් විදිහට නැගිටින්න පුළුවන්. ලෝකේ නැගිටපු නැගිටින්න හදන හැම ජාතියක්ම නැගිටින්නේ යන්නේ එහෙමයි. මතක තියාගන්න. ඊටම සරල. ඊළඟට අපි කරට කර අනිත් රටවල් සමග ගනුදෙනු කරමින් ලෝක වෙළඳපොළ තුල හරිතන හිටගන්න අපේ සිතියම තුල හිටගන්න අපට පුළුවන්කමක් හදාගන්න ඕනේ. අපට තියෙන දේවල් අපි පිටරට යවනවා. ඉතාම ඉහළ මට්ටමින් අපට අවශ්‍ය පරිභෝජන රටාවක් හදාගන්න අපට නැති දේවල් පිටරටින් ගේනවා. එච්චරයි. අපට තියෙන දේවල් විනාශ කරලා ඒ සඳහා පිටරටට දත නියමන තැනක තමයි අපි දැන් ඉන්නේ. ඉතාම සරල යෝජනාවක් ඔබට මේ කරන්නේ. ඉතාම පැහැදිලි සරලයි යලි ඔබට කියන ක්‍රිස්ටල් ක්ලිය අපට මේ දේ වෙලා තින්නේ අපි පරිවපරට්ටිය නිසා. ජාතිකත්වයේ ගොඩනගන්න නැතුව මුකුත් කරන්න බෑ. මතක තියාගන්න. හොඳ ඔළුවක්, හොඳ පපුවක්, හොඳ කොන්දක් හැදුනේ නැත්තම් මුකුත්ම කරන්න බෑ. අපේ දුර්වලතාව උපරිම මට්ටමට ප්‍රයෝජනට අරගෙන චීන, ඇමරිකානු, ඉන්දියානු මේ මොහොතට අදාළව අපේ ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳලා මහ පොළොව කොල්ල කරන්න හදන. එක දිගටම අපි කියනවනේ කියන්නේ ඉඩම් ටිකට කෙලින්න යන්නේ අනාගත ඩියාගෝ ගාෂියාව මේ රට මත නිර්මාණය කරන්න හදයි. සකහිතන්න එපා මේ සියල්ල එකතවට අදාළයි. එදා මෙදා මතුදා ලෝකේ කිසිම රටක් යටි අරමුණක් නැතුව වෙන රටකට උදව් කරන්නේ නැහැ. IMF ඇතුළු මේ ආර්ථික ඝාතක කල්ලි රටට පණින්නේ උන්ගේ උමනාව නිතු කරගන්න, අපේ රට විනාශ කරලා උන්ගේ රටවල් ශක්තිමත් කරගන්න. ඔබට ඉතාම සරල කතාවක් කියන්නම්. මුළු ලෝකයම ආර්ථික ඝාතක ලෝකයක්. මේ පොත්තරා ඔබට ඔප්පු කරන්න හැදුවේ ඒ කතාව තමයි. මේ රටේ තියෙන ජලය කොල්ල කරන ලෝකේ රටවල් කීයක් දත කරනවද? කැපිටල් මහරජාගේ ගම්මැද්ද ජල කොල්ලේට සමාන්තර රටවල් විශාල ප්‍රමාණයක් අපේ රටේ ජලය කොල්ල කරන උත්සාහ කරනවා. රටවල් වල දැන් පානීය ජලය නැති වෙගෙන ඉන්නේ. මේ රටේ ඉතාමත්ම සොඳුරු ජල උල්පත්ති වෙනවා. ඒවා එකින් එක විනාශ කරමින් තියෙන්නේ අපිම. රසායනික යෙදවුම් හරහා සහ තවත් දූෂණ ක්‍රියාදාමයන් හරහා අපට කිසි දෙයක වටිනාකමක් නැහැ. හැබැයි අපේ ජල උල්පත් සියල්ල කොල්ල කරන රටම එක මිටකට අරගෙන ලෝකේ සූදානම්ින් ඉන්නේ. මේ ජල කොල්ලේ කතාව අපට එක පරයකත් ආදරයට එක ඩොලරයක්වත් අපට දෙන්නේ නැහැ. මතක තියාගන්න. දීලත් නැහැ, දෙන්නෙත් නැහැ. අපිව කොල්ල කරන්න පුළුවන් උපරිම මට්ටමින් අපිව කොල්ල කරන. දැන් ණය උගුලක් ගැන කතා කරනවානේ. IMF එන්නේ ණය උගුල ප්‍රතිසංවිධානය කරන්නනේ, ප්‍රතිව්‍යුහගතකරණය කරන්නනේ. මේ ණය උගුල ගැන මාර සැකයක් තියෙනවා. ඔබ නිකමට අන්තර්ජාලය පීරා බලන්න. ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය පිරික්සා බලන්න. ඉන්දියානු මහ කොමසාරිස් වරයාගේ ඉන්දියානු වෙබ් අඩවිය පිරික්සා බලන්න. චීන මහ කොමසාර චීන තානාපතිවරයාගේ චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය පරීක්ෂා කරලා බලන්න. IMF වාර්තා කියවන්න. World Bank, ලෝක බැංකු වාර්තා කියවලා බලන්න. ADB, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තා පිරික්සා බලන්න. ඇත්තටම අපිට මේ කියන ප්‍රමාණය ණය දීලා තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා ණය දුන්නා රාජපක්ෂලා හොරා කෑවා. එහෙමනේ දැන් ජෙප්පෝ පෙරට්ට මිනිසුන්ට කියලා තියෙන්නේ. ඇත්ත හොරා කෑවා තමයි. මුළු පවුලම රාජපක්ෂලා. ඒ කියන්නේ අනුරු කුමාර සෙලෙන්ස්කි දිසානායකලා, කුමා ගුණරත්නම්ලා, අරපැත්තින් සජිත් ප්‍රේමදාසලා, පාටලී චම්පකරණවකලා, රංජන රාමනායකලා, දැන් ධම්මිත අබේරත්නලා ඔක්කොම රාජපක්ෂ පවුලේ, රනිල් වික්‍රමසිංහ ඇතුළු මුළු පාර්ලිමේන්තුව රාජපක්ෂ පවුලක් තමයි. ඒ වෙන කතන්දරයක්. හැබැයි මේ ණය ඇත්තට මේ ප්‍රමාණයට දීලාද? හිටපු විගණකාධිපතිවරයා ගාමිණී විජේසිංහ සක්‍රයාගේ පුතා වයිම මෑන් මෑන් පට්ට කට්ට කෛරාටික වෙට්ට පිත්තල හාදික්. දැන් මොකද පක්ෂයක් අටවගෙන ආයි මොකද සෙල්ලමක් කරනවා? වෙන කතන්දරයක්. මෑන් කරපු ලබ්බක් නැහැ. හැබැයි මෑන් කිව්වනේ මේ රට ගත්ත විදේශ ණය, දේශීය ණය සක්‍රයාගේ පුතා වයිමාවත් හොයාගන්න බෑ කියලා මේ විගණකාධිපති කියන්නේ. අවුරුදු 40 ගානක් කෙලලා විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණකාධිපතිත් වෙලා තමයි මේ කියන්නේ. මෑන් හිරේ දාන්න ඕනේ. වෙන කතන්දරයක්. හැබැයි ඒ කතාව ඇත්ත. ගත්ත ණය අපි දන්නේ නැහැ. උන් ඒ වැඩේ හරියට කෙරුවේ නැහැ. ගාමිණී විජේසිංහල දේශපාලන බලාධිකාරී කෙරුවෙත් නැ. අපි දන්නේ අපිට දීපු ණය මොනවද කියලා. ඔබ දන්නවද බලාගෙන යනකොට ඇමරිකානු තානාපති කාර්යාලයේ හිටන්නකෝ දැන්ගෙන තානාපතිවරිය ජූලි චන් අනුරාධපුරේ රවුමක් ගහලා ආවා කියලා. ඒ යන වියදම් පවා දාලා තින්නේ අපට ණයක් දුන්න හැටියට, එක්කෝ ආධාරයක් දුන්න හැටියට. විශේෂයෙන්ම ආධාර ශ්‍රී ලංකාවට ආධාර දීලා ඩොලර් මෙච්චර මෙච්චර. ඒ ආධාර දීලා තින්නේ උන්ගේ වැඩ කරලා මේ රට තුල. උන්ගේ රටට අවශ්‍ය පරිදි මේ රට තුල විවිධ ක්‍රියාකාරකම් කරලා අවලස්සන ඇමරිකානුවන්ගේ කතා නිර්මාණය කරලා. ජූලි චන් කියන්නේ අවලස්සන ඇමරිකානියක්, ඇමරිකානු කාන්තාවක් කතා. ඒ රටට කෙලවන සියලු දේවල් ඒ රටට අවශ්‍ය පරිදි කරනවා. ඒ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය යොදවන මුදල් අපේ කරපිටින් තමයි යන්නේ. අපට දීපු ආධාර හැටියට තමයි යන්නේ. ඒ අනුව මේ
මහා ණය උගුල ගැන විමර්ශනයක් කරන්න ඕනේ. හැබැයි මොකාද කරන්නේ? හර්ෂඩි සිල්වත් එකද කරන්නේ? හර්ෂඩි සිල්ව හොඳයි ජිල් බෝල ගහන. එක ආර්ථික විශේෂඥෙක් මේ රටේ නැහෙනි මේ ගැන කතා කරන්නේ. එක විශ්වවිද්‍යාලයක්. එක වෘත්තිමය සංවිධානයක් මොකෙක්වත් නැහැ. මාර ප්‍රශ්නයක් තියෙන්නේ අපට ණය දුන්නද මේ ණය ඇත්තටම අපි ගත්තද? හොරා කෑව නම් කොච්චර හොරා කෑවද? මොන මොන වැඩවලට දෙදේවි මුකුත් දන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් අපේ රටට ඩොලර් මෙච්චර දුන්නා කියලා අපි උන් හිතනවා අනිවාර්යෙන්ම රාජපක්ෂලා හොරා කන්නේ ඇති ගිනියන්නේ ඇති මේ කොහෙද උගන්ඩාවට. එහෙම හිතනවා අපි. ඇයි අපි මුකුත් දන්නේ නැන්නේ? කොහෙන්ද හොයාගන්නේ? මහා බැංකුව ගැන කතා කරලා වැඩන්නේ. අජිත් නිවන් කබ්‍රාල්ලා විනාශ කරලා දාලා දැන් අර ඇල්වතුරත් නිවලයි බොන්නේ හාදේ ඉතුරු ටික කරනවා. ඒ නිසා කිසි දෙයක් හොයාගන්න බැරි තැනක අපි ඉන්නේ. අපි අන්ත අසරණ තැනකට වෙලා තියෙනවා ඒ පැත්තේ. අපි නොදන්න උගුලකට අහු කරලා තියෙනවා. කාගෙන් දහන්නේ මේ ගැන? ඊළඟට දැන් රුසියාව මහලුකුට සමාජවාදී කඳවුරක් හැටියටනේ කට්ටියම කතා කරන්නේ. වමේ එව්වෝ වගේ එව්වෝ අපේ එව්වෝ හිතාගෙන ඉන්නේ රුසියාව හරහා රට ගොඩ ගන්න පුළුවන් කියලා. රුසියාව මෙච්චර ඉන්ධන ගේන්න පුළුවන් මොකෝ ගේන්නේ නැති වගේ තහනවානේ. නිකන් විමල් වීරවජිලා උදේ ගම්මන් පිළලා වාසු නානාකාරලා ඒ කුලයක අපටි නර රංචුව සහ අර උත්තර බලගේ එව්වෝ ටික අහනවානේ. දැන් රුසියාව ඔබට මතක නම් ඉනි යාපාලන කාලේ උන්ගේ ඇස්බස්ටෝස් ගන්නේ නැත ඒවා පිළිකාකාරකය කියනකොටම අපේ තේ කොළවලට කුරුමිනියෙක් දැම්ම. මේ රටෙත් නැති කුරුමිනියක් දාලා කිව්වොත් උඹලගේ තේවල කුරුමිනියෝ අපි ගන්නෑ. ඊට පස්සේ අපි කෝ නෑ ප්‍රශ්නේ නෑ පිළිකා හැදිලා මැරෙන්නම් මෙන්න වැන්දා පුටින් මහත්තයෝ අපි ඇස්බස්ටෝස් ගේන්නම් තියෙන තරමක් දෙන්න කිව්වහම ආහෙන තේ ගෙනෙලා ওই කුරුමිනිය විසි කරපල්ලා කියලා අපව බිස්නස් එක කරා. එහෙව් පරයෝ මේ රුසියානු කියන්නේ මතක තියාගන්න. එහෙව් පරට්ටියෝ පුටින් පාලනේ අපට කියන්නේ නෝ. ඊළඟට චීන්නු ඔබ හිතන්න මහලකට අපේ රටට උදව් කරන්න එන මහා රටක් මේ මහා බක්කක් දුන්නා වගේ නේ කතා කරන්නේ. හිතන්න අපේ රටේ දුර්වලතාව දැකලා ඕගැනික් රිලා නැටුම දැකලා ගෝටගේ කුණු පොහොර නැවක් අර්වීනියා ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කුණු පොහොර නැවක් මේ රටට එවලා අපි බාරගත්තේ නැ අපේ වෘත්තිකු කෙලි හිටගත් අපිත් නිදහස් සංවාද වැඩමින් ඒ බලය ලබා දුන්නා වෘත්තිකයන්ට. ඒ නව හරවල ගෙනහිල්ලා අපේ මහමුදු රතාරින් නැති භාගද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ප්‍රහාරය වගේ මුන් කුණු පොහොර ප්‍රහාරයක් දෙන්නේ නැති අර්වීනියා ප්‍රහාරයක් ඒක දන්නේ නැහැ. හැබැයි ඒ කුණු පොහොර නැව වෙනුවෙන් අපිව බය කරලා අපේ පරය පරට්ටියොත් එක්ක සෙල්ලම් කරලා ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගත්තනේ. එහෙව් පරය අපට උදව් කරනවද? උන් එන මන්ද පෝෂණය ගැන කතා කරන්න අපි. අපි වැටිලා හිරවෙලා ණයගුලක හිරවෙලා ඉන්නවා කියලා කියමුකෝ මොහොතකට. ඔව් කියලා. ඒ මොහොතේ අපෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් කොල්ල කාපු චීනු ඉස්සරහා මේ පරය පරට්ටිය වැඳ වැටෙනවානේ. තාම ඔබ කල්පනා කරලා බලන්න මු මොක්කුද චීනු? ආ පරයෝ තමයි. ඉන්දියානු ගුජරාටි නැනෝ රජා ලබ්බේ දියර ගෙනල්ලා පොළොවත් විනාශ කරලා ඔබ දන්නවද? ඇස්තමේන්තු මුදල ඒ ටික ගෙනාව නම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 7841ක්. කොච්චර ගෙව්වද කොච්චර අත යටින් ගත්තද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒව හොයන්න ඕනේ. හොයන්නේ කවුද ඉතින්? මන්ද පෝෂණය කියලා අපට කිය කියා මේ පරය පරට්ටිය කරන්නේ මේ රටට කෙලවන එක. අපේ පරය පරට්ටිය විතරක් නෙමෙයි ඒ පරය පරට්ටිය. ඒ කියන්නේ චීන, ඇමරිකානු, ඉන්දියානු, රුසියාව ගැන කියනවනේ උනුත්, ජපානය ගැන කියනවනේ උනුත්, ඕස්ට්‍රේලියාව ඇතුළු උනුත් ඒ කලාපේ. බටහිර යුරෝප රටවල් කරන්න පුළුවන් මොකක් හරි විනාශයක් කරලා අපි මොකක් හරි ගන්න බලන්නේ. අර මල විනාශකාරී පිටිකිරි අපට පොවල උන්ගේ රටවල් උන් හොඳට තියාගෙන ඉන්නවා. නව ශ්‍රීලන්තේ ගමු අපේ හුම් මේව වඳිනවා නව ශ්‍රීලන්තේට. අපේ තුට්ටු දෙකින් තමයි ජීවත් වෙන්නේ. අපට වස පිටිකිරි පොවල කටු පොල් වලිනුත් නෙමෙයි රසායනික ද්‍රව්‍ය වලින් හදන පිටිකිරි අපේ අහිංසකෙවුන්ට පොවල උන් සැපට ජීවත් වෙන ගමන් කාබනික ලෝකයක් ගැන කතා කර කර අපිට මන්ද පෝෂණය අපට ලෙඩලු පිටිකිරිත් එක හේතුවක් තමයි මේ අපි ලෙඩ වෙන්නේ අපේ පොඩියු විනාශ වෙන්නේ. කවුද වග කියන්නේ එතකොට? අපි තමයි. හැබැයි අපි මේ තත්ත්වයට ඇදලා අපේ කර්මත සැපට ජීවත් වෙන්නේ කවුද? උන් නව ශ්‍රීලන්ත තරව්කරු ඔන තත්ත්වය. යනුව අපි ඉන්නේ ඉතාමත්ම කාලකන්ණි තැනක. ඒ අපි විසින්ම ඇති කරගත්ත කාලකන්ණිකමක් මතක තියාගන්න. ඊළඟට ආසන්නතම කොල්ලේ මේ දැනුත් මේ මොහොතරත් අදාළයි IMF සහයට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ආවනේ කල්ලියක් උන් අරගෙන එනවා ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය උපදේශන කල්ලියක් ලසාඩ්
එංගලන්තින් අරගෙන ඉන නීති උපදේශ කල්ලියක් ක්ලිෆර්ඩ් චාන්ස් මේ කල්ලි දෙකට අපි ගෙවන්න ඕන මේ අමාරු මොහොතේ අපේ හිඳෙන ඉන්දියගෙන යන විදේශ සංචිත වලින් අපි වැඩ කරන සල්ලි වලින් ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් ඔබ හිතන්නකෝ අර අපි බහර නොගත්ත හරවල යවපු චීන කුණු පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් දැන් මුන්ට ගෙවන්න ඕනේ ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් මුන් එන්නේ උදව්වට කල්පනා කරලා බලන්න මුන් ඇවිල්ලා අපේ තුට්ටු දෙකට කෙල්ල අපට මන්ද පෝෂණය කියනවා අපේ පරය පරට්ටියොත් yes yes 3 bag full කියනවා සමහරුන්ට ගතවනව හම්බෙන සමහරු ගොංකමට සුදු හමක් තියෙන මොකෙක් හරි කිව්වහම කළු හමක් හරි කමන්නේ ඉංග්‍රීසි කතා කරන එක කිව්වහම දණින් වැටෙනවා චූ බරය දෙනවා කක්කි බරය දෙනවා දණින් වැවුල නොසංසංගාල ඔන්න කතන්දරේ IMF කොන්දේසි දැන් කොමේ වටික පාර්ලිමේන්තුව තොරම්බල් කරන රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂත් එක්ක සෙල්ලමක් කරලා ඉල්ලුවානේ IMF මොකද්ද බක්කක් දැන් අන්තිමට IMF එක එකතු වෙලා මාණ්ඩලීක ලෙවල් එකේ තත්වේ කියන්නේ ස්ටාෆ් ලෙවල් එකේ මොකද්ද ඇග්‍රීමන්ට් එකක් හදාගෙන තියෙනවා මේ ඇග්‍රීමන්ට් එක ගැන කවුරුවත් දන්නේ අනිවාර්යයෙන්ම මේ ඉඩම් කොල්ලේ තියෙනවාමයි හංගලා තින්නේ පාර්ලිමේන්තුව එක එක ඉල්ලනවා එහෙ ප්‍රධාන මූලස්ථාන එකඟ වුණාට පස්සේ කියන්නේ වොෂින්ටන් එකඟ වුණාට පස්සේ පාර්ලිමේන්තුවට ගෙනත් දෙන්නලු මුන් කියනවා ඒතර අනුරු කුමාර සෙලෙන්ස් ඉස්සනා පාර්ලිමේන්තුවේදී හුරතල් වෙනවා අපි දන්නේ නැහැ කිසි තියක් එහෙම දෙයක් තියෙනවා නම් ජනතාවට හානියක් නෙවෙයි නම් ගෙනත් දෙන්නේ ප්‍රහෝ අන්න ඒ වගේ හුරතල් වෙනවා මුත්තකි දැන් මේ தත්ත්වය තුල තමයි අපි ජාතියක් විදිහට සංවිධානය වෙලා මේ පරයන්ට පරට්ටියන්ට විරුද්ධව ගොඩනගින්න ඕන මොහොතේ තමයි සිසිර ජයකොඩිලා डायना गमगेल मे गंजवन कथा करम गंज पुर्वरेकर बलापुर मुंट अनिवार्यम गंजहेन तीन तम हेम कसकुसो डायना गमगे विशेष गंजहेन ऐट तिबेन बाब इलाट मे मोहते अभी अनिवार्यम मे सियाल वटहागेन दें सिद्धवेन दिग्न कल्पना कर राज्य अमात्यवर ती सदेन पतकिरवाणी ती ඒ මැද්ද හැම ජාතියකම වුන් ඉන්නවා සජිත් ගෙවුණු තින දැන් සජිත් කියලා අපි බහර ගන්න ඇමැති ඇමැති කම කියලා ඔක්කොම ඉන්නවා පාර්ලිමේන්තු පඩියට තමයි වැඩ කරන්න කිව්වට එහෙම නෙමෙයි අර මරික්කාර් කට කියවන විදිහට මරික්කාර් කියන හොඳ මිනිහෙක් නෙමෙයි නමුත් පාර්ලිමේන්තු කිව්වොත් තමයි හරියටම හරි ඒ කියන්නේ කාර්ය මණ්ඩල තියෙනවා වාහන තියෙනවා සියල්ල තියෙනවා රුපියල් 15000ක් වගේ සුළු මුදලක් පඩියෙන් අඩු වෙනවා එච්චරයි මරික්කාරුත් එච්චරම තමයි උන් කට කියවනකොට නේ කතාව අපිට දැනගන්න ලැබෙන්නේ इतने बोर रटट के हमें बदवाड़ी कर लेते कलिया अलूते रटट के IMF क्रियान्वित IMF निकमोट तिपा की दंग कथा हटिट कि नील निवेदन कुत्कर मे मोहते अली राज्य अमाते पत्की पील बंद सलका बल जनाधिपति अटकी IMF दंग नय प्रति विभगत करने करे राज्य नास्ती अवमकरा करवाण्य पे हेम कर उंगे वेडर तमें मे කාර්යාල කාර්ය සහායකයෝ හදන්නේ රාජ්‍ය අමතිවරු මේ රාජ්‍ය අමතිවරු ගැන කතා කරනකොට මේ සිසිර ජයකොඩි දේශී වෛද්‍ය විෂය බාරගත් එක රාජ්‍ය අමතිවරයෙක් විදිහට ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරේ බාරගත් එක අතිශය භයානකයි දෙන්නම ඊයේ ජනමාධ්‍යයට තමන්ගේ වාහනවල ෂටර්ස් පහත් කරලා කිව්වා අපි ළඟ ප්ලෑන්ස් තියෙන අපි දන්නවා මේ රටට ඩොලර් ගේන හැටි ඩයනා නම් කෙලිමෙකු මගේ අර කංශ ව්‍යාපාරයේ අනිවාර්යයෙන් මේ ගැන මම සලසුම් සකස් කරලා තියෙන වැඩේ කරනවා කියලා කිව්වා රටට කෙලවන් හදන්නේ ගෝටා රනිලා IMF ජංගි අරගලේ මන්ද පෝෂණ ක්‍රියාන්විතේ මුන් ගංජා ජාවාරමට හරව ගන්න හදන්නේ මතක තියාගන්න මුන් හදන්නේ බොරදී මාළු බාන්න රටම ගංජා තෝතන්න කරන්න හදන්නේ අපි මේ සංවාදේ පටන් ගත්තා ගංජා පිළිබඳව Chap of economic social justice budget 2022 2022 Diana ගේ කංශා කාංශිය 2021 නම්බර් 21 වෙනිදා episode 4 බලන්න මුන් හදන්නේ රටම ගංජා හේනක් කරන්න ගංජා හේවත් කංශා ඖෂධීය ගුණයකින් යුක්තය එය හෙළවෙදකමට එදා පාවිච්චි කරුවාය ඒ හරහා සිංහලයා දැවැන්ත ජවයක් ඇති කරගත්තාය එදා යුද සෙබළු විදේශිකයන් සමග සටන් කෙරුවේ ගංජා ගහලයේ ගංජා කියන්නේ ඖෂධයක් මිස මද්ද්‍රව්‍යයක් නොවේ වගේ කතා කියාගෙන ඉන්න එපා. ඒ වෙනම සන්දර්භයක්. ඒ කාලේ හැමෝමත දුනුයිතල තිබ්බනේ. කඩු තිබුණන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ හැමෝටම ඒව පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා ඈත ඉතිහාසයේ. කතාව එහෙම හැම ගමක පුද්ගලයෙක්ම කඩුවක් දුන්නක් ඉතලයක් පාවිච්චි කරපු බව තමයි පේන්නේ.
ඇයි දැන් අවියායුධ වලට නීති සකස් කරලා තියෙන දැනුත් පුළුවන් මේ වැඩේ කරන්න දැන් දුනු හිතල කඩු නැතුණාට තුවක් පිස්තෝල හැම ගෙදරකටම දෙන්න පුළුවන් දැන් දැක්කනේ ඇමරිකාවට වෙලා තියෙනදී එතකොට ඒ අනුව අවියායුධ සීමා කරලා තියෙන්නේ ඇයි පවතින තත්ත්වයන් තුල එදා ඉතිහාසයේ යලිත් වතාවක් ප්‍රතිනිරූපණය කරන්න බෑ අපිට තත්ත්වයන් වෙනස් සන්දර්භ දෙකක් එදා කංසා පාවිච්චි කරන්නත් ඇති ජාතික ඖෂධීය මෙවලමක් හැටියට ඔබ හිතන්නේ මේ මොහොතේ රටම මඤ්ඤං වෙලා ඉන්න මොහොතේ මුළු රටටම ගංජා නිදහස් කරලා දුනොත් මොකද වෙන්නේ මුළු රටම විදර්ශන කණ්ණංගර ලඟින් පිරෙන්න පටන් ගන්නවා ජහන් අප්පුහාමි ලඟින් පිරෙන්න පටන් ගන්න එච්චරයි පාරේ ගංජා ගගහයයි බස් හෝල්ට් වල ගංජා ගගහ ඉදි විනිසුරුවරු ගංජා ගගහ අධිකරණයටයි නීතිඥවරු ගංජා ගගහ අධිකරණයටයි වෛද්‍යවරු ගංජා ගහලා ප්‍රතිකාර කරන්න පටන් ගනි ඉංජිනේරු විනත් වෘත්තිකයෝ සීලමු දෙන ගංජා ගහලා රාජකාරීට කොහොමද නවත්තන්නේ කවුද හොයන්නේ සූස්තිය ගහලා යයි ගුරුවරු ගුරු විදුහල්පතිවරු මීට වඩා හොඳ රිලා නැටුම් නටයි ජෝසප් ස්ටාලින් හැම උදේ පාන්දර පටන් ගනි රා නිදාගන්න එකකුත් නැහැ සමන් රත්නප්‍රියලා රවි කුමුදේශලා කංශ බිස්නස් කරයි රාජකාරී මොහොතේ කංශ විකුණන්න පටන් ගනි දැන් මේ කරන වැඩවල හැටි දමිතා බේරත්න කඩයක් දායි පාර්ලිමේන්තු ඉස්සරහ කංශ කඩයක් මන්ද පෝෂණය හැදුණු බව කියන මිටි පුංචි ළමයි ගංජා ගහලා ඉස්කෝලේ යන පටන් ගත්තොත් මොකද තාත්තගේ ගංජා සුරුට්ටු ඇදලා පොඩි එකා ඉස්කෝලේ යන පටන් ගන්නේ කවුද නවත්තන්නේ නවත්තන්නේ කෙක් නැන්නේ ගුරුවරයාත් ගංජා ගහලා මේ තියෙන තත්වය තුල ඔබ හිතන්න මේ සිසිර ජය කොඩිලා ඩයනා ගම ගිහලා ලව්ව කරවන්න හදන්නේ එහෙම දෙයක් තමයි සමහර විට IMF දැනුවත්ව වෙන්නත් ඇති මේ වැඩේ කරන්නේ උන්ට මේ රට ගංජා හේනක් බවට පත් කිරුවට පස්සේ රට කොල්ල කරන හැරි ලේසිනේ මේ ජනාවාස විදියට පත් කරලා තියෙන තැන්වල ගංජව වවන්න දෙනවා. එතකොට අපි ගංජ ගාල උඩ බලාගෙන ඉන්නවා. උන් රටට වැඩේ දෙනවා. මුන්ට අහුවෙනවද? නැහැ. දන්න කියන හැම විදිහකටම මේ ගංජා සෙල්ලම නවත්තන්න මැදිහත් වෙනවා. ඒත් එක්කම අපේ දරුවෝ මන්ද පෝෂණයෙන් බේරගන්න වැඩි හිටියෝ නොකන බී මැරෙන සාගත තත්වෙන් ගොඩ එන්න අපි අපේ ගෙවත්ත වගා කරමු. කොරටු නිර්මාණය කරගමු ගමේ ගොවිතැන වර්ධනය කරගමු අපේ සුළු පරිමාණ කර්මාන්ත කරු ගොවියොත් එකට සම්බන්ධ කරලා ගම් මට්ටමේ අපි අපේ වෙළඳපොළ සකස් කරගමු ගමේ වැවෙන දේවල් ගම තුල පෝෂණ පදාර්ථ බවට පත් කරමු කරන්න පුළුවන් දැනටමත් මම පුද්ගලිකව වැඩේ කරනවා මම වසවිස කන්නේ ඉතාම අඩුවෙන් බැරිම තැන තමයි කන්නේ ඔය පෙට්ටි කරපු ටින් කරපු ආහාර නොකන තරම් කොකා කෝල වර්ගයේ පැණි බීම බොන්නෙම නෑ මම නම් පුද්ගලික පිටිකිරි නොබී ඉන්නවා මොකද්ද ප්‍රශ්නේ අපි පුළුවන් තරම් පිරිසුදු ජලය පානය කරන්න ඕනේ ඇති තරමට වතුර බොන්න ඕනේ ව්‍යායාම කරන්න ඕනේ අත්‍යවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්න ඕනේ අධි පරිභෝජනයත් ගැලපෙන්නේ අපේ රට එක ප්‍රමාණයක් එක සුළු ජන කොට්ටාසයක් වුණත් අධි පරිභෝජනය කරන මට්ටමක තියෙන්නේ පෙරල කන ප්‍රමාණයක් ඉන්නවා උන්ටත් එක මේ කියන්නේ කෑම කලමනාකරණය කරපල්ලා අපි මැරිල වැටෙන්න උන රටක් නෙමෙයි ගමන අලුතින් පටන් ගන්න හරිනේ කතාව ටිකක් දිග වුණා හැබැයි මේ රට මන්ද පෝෂණය කෑම නැතුව ඇද වැටෙන තැනකට අපි පත් කරනවාද නැහැ අපි නැගිටිමු ඒ වගේම මේ ගංජා කාර්යයන්ට සූස්ති කාර්යයන්ට හොඳ පාඩමක් උගන්වමු මේ අපේ මව්බිම අපේ ආදරණීය අම්මා